ක්‍රීඩා පිටියේ අපේ වසා ඇති ඔපය ඉවත්කොට සත්‍ය දකිමු. අයිබෝන්, මම අද මේ හෙළි කරන්න යන්නේ මහා පරිමාණයේ වංචාවක්. ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් සිදු කළ මහා පරිමාණ වංචාවක් එලිදරව් කරන්න යන්නේ. ඒක පටන් ගන්න මෙහෙමයි. දැන් ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලිය තියෙනවා දකුණු අප්‍රිකාවේ. දැන් මේකට අපේ කණ්ඩායම තේරිලා ඉන්නේ සුදුසුකම් ලැබලා තියෙන්නේ. ක්‍රීඩිකාව 14කුයි නිලධාරීන් 4 දෙනෙකුයි. ඒකෝට 16 දෙනෙක් දැන් දකුණු අප්‍රිකාවට යන්න සූදානම් වෙලා ඉන්නවා. එතකොට ටිකට් ඕන. ගුවන් ප්‍රවේශ පත්‍ර ගන්න මිල ගණන් කැඳවනවා. මිල ගණන් කැඳෙවුවම ඉතා අඩු මිල ගණන් ඉදිරිපත් කළ තිබුණා ආයතන තුනක්. තුනෙන් එකක් ට්‍රැවල් ක්ලබ් BMI සිච් එක ළඟ තියෙන්නේ. අනිත් එක ක්ලාසික් ට්‍රැවල් කොල්ලුපිටියේ තියෙන්නේ. තව එකක් තියෙනවා ඒ නම සඳහන් නැහැ. මේ තුනෙන් තමයි අඩුම මිල ගණන් ඉදිරිපත් කළ තිබුණේ. හැබැයි තව එකක් තියෙනවා ප්‍රසිද්ධ ගුවන් ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ආයතනයක් තියෙනවා. ඒ මාස් ට්‍රැවල් කියලා ඔබලු දන්නවද? මේකෙන් එක ගුවන් ප්‍රවේශ පත්‍රයකට මිල දාලා තිබුණේ ලක්ෂ 11කට වැඩි එකක් මුදලක්. දැන් ඒක විතරයි ක්‍රීඩා මාත්‍යංශයේ ඇමතිතුමාගේ පෞද්ගලික ලේකම් වරියට පෙන්වන්නේ මේ හේමාස් ට්‍රැවල් කෝටේෂන් එක විතරයි. මේක බලලා කෝ එක කෝටේෂන් එදාවි අනිත් ඒවා ගියේ නරකයි. මේක කොහොම අවුස්සල අර මේ ට්‍රැවල් ක්ලබ් එකේ රුපියල් 185 තියෙන කොටේෂනයක් ගත්තා. අරන් මෙල මේ තියෙන්නේ මේකෙන් ගන්න කියලා උපදෙස් දුන්නා. ඒ උපදෙස් දුන්නම ආයතනයේ නිලකම් අමාත්‍යංශ නිලධාරීන් මේ ට්‍රැවල් ක්ලබ් එකේ නිලධාරීන් සමඟ සාකච්ඡා කරලා අවසන් තියෙන එකට ආවා. ඇවිල්ලා ආවම ට්‍රැවල් ක්ලබ් එකෙන් කිව්වා අද මේ 14 වෙනිදා දවල් 11ට ඉස්සෙල්ලා සල්ලි බඳින්න ටිකට් ටික ඉෂුව කරා. දැන් මොකද කරේ? මේගොල්ලෝ සල්ලි බඳින්න නැතුව ප්‍රමාද කරා. කරලා ඉවරලා කෝල් කරලා කියනවා අපිට හේමාස් ට්‍රැවල්ස් කියන ආයතනයක් ඔබතුමාලාගේම මිල ගණන් වල ටිකට් දෙනවා කියලා එහෙනම් අපි එතනින් ගන්නවා කියලා. දැන් පොඩ්ඩක් හිතන්නකෝ. දැන් මේක විශ්වාස කරන්න පුළුවන් දෙයක්ද? ලක්ෂ 11කටත් වැඩි මිලක් දාපු එකක් හරි අඩකින් අඩු කරනවා. එහෙම කොහෙද එහෙම අඩු කරන්නේ? මේක විශ්වාස කරන්න පුළුවන්ද? එතන බොහොම ලොකු සැකයක් තියෙනවා. ඊළඟට අපි දන්නවා හොඳටම මන් දන්න තරමින් නම් ක්‍රීඩා අමාත්‍යංශයේ බොහෝ විට ඔය ගුවන් ප්‍රවේශ පත්‍ර සඳහා ගනුදෙනු කරේ BOC Travels කියන ආයතනයත්. දැන් මේකෙන් කොටේෂන් කැඳවල එහෙම තත්ත්වයක් තියෙද්දි තමයි මේ වැඩේ යන්නේ. හැබැයි මේකට මේක කරන්න බෑ මේ ක්‍රීඩා සංවර්ධන පාර්ශ්වයේ විජේරත්න මහත්තයාට නොදැනෙන්නේ. එයාට නොදැනෙන්න මේ වගේ දෙයක් සිද්ධ වෙන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. මේ වගේ වංචා බලන්න මේ බදු මුදල් ජනතාවගේ බදු මුදල් කොහොමද ගසා ගන්න කියලා බලන්න. ඒකට මේ ලෑස්ති වෙන්නේ. මේක හොයන්න බලන්න මේයි අපේ අලුතෙන් පත් වෙලා තියෙනවා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ශේමල් ප්‍රනාන්දු මහත්තයා. දැන් එතුමාට තියෙන හොඳ වැඩක් මේ මෙතන බලාගන්න. මේ වැඩේට වගකීමෙන් අත ගහන්නයි කියලා මම එතුමාගෙනුත් තිල්ලනවා. නැත්තම් ක්‍රීඩෑම එතුමාගේ සායම යයි. දැන් මහජනතාව කියන්නේ දේශපාලඥයෝ ඔහුරු හොරකම් කරනවා හොරකම් කරනවා කියලා. හැබැයි ඒක විතරක් නෙමෙයි තියෙන්නේ. දැන් මේ වගේ සිද්ධි බලන්න. අමාත්‍යංශයේ නිලධාරියෝ තොරුනේ හොරකම් කරනවා. ඒ නිසා දේශපාලඥයෝ වගේම නිලධාරිනුත් හොරු. ඒක තමයි මගේ අදහස. හොඳයි, දැන් කාටත් පැහැදිලිනේ. අපි ක්‍රීඩාව කරන්නේ මේ වගේ හොරුත් එක්කනේ. එහෙමනම් ක්‍රීඩාවට දෙයියන්ගෙම පිහිටයි.